හරි මේ 2013 උසස් පෙළ ගිණුම් කර සමීකරණය ආශ්‍රයෙන් අහපු ගාන අංක 1 සුනිමල් විසින් ලක්ෂ 4ක මුදලක් හා 840,000ක් වටිනා වෑන් රථයක් ආයු ව්‍යාපාරය ආයෝජන කරන දිමින් මං ගාන මේක හදන්නේ රුපියල් 1000 වලින් ඉන්නවා රුපියල් 1000 වලින් ලියනවා මොකද 1000 වලින් මට මෙතන හදන එක ලේසි ඔය රුපියල් වලින් හදුවට ප්‍රශ්නයක් නැහැ හැබැයි 1000 වලින් හදුවා නම් මේ උඩ අනිවාර්යෙන් මේක ළමයි ලියෙන්න ඕන 1000 කියලා හරි සුනිමල් කියන්නේ අයිතිකාරයා අපිට උඩ කියනවනේ අයිතිකාරය විදිහට පෙන්නනවනේ ලක්ෂ 4ක මුදලක් ව්‍යාපාරයට දානවා ඒ වගේම 840,000ක වෑන් රථයක් ගෙනල්ලා දානවා එතකොට ව්‍යාපාරේ මෝටර රථ කියන එක වැඩි වෙනවා 840කින් ව්‍යාපාරට මුදල් ගෙනල්ලා දාන හින්දා බැංකු ශේෂය වැඩි වෙනවා දැන් මෙතන බැංකු ශේෂය තමයි මුදල්ව නියෝජනය කරන්න තියෙන්නේ ලක්ෂ 4කින් එතකොට මේ දෙකම හින්දා වෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරුගේ ප්‍රාග්ධනය වැඩි වෙන එක ව්‍යාපාරයේ නම් ප්‍රාග්ධනය වැඩි වෙනවා 1242 ම එකතුව මේක තියෙන්න ඕන ඔය විදිහටමයි වෙන විදිහකට බෑ ඊළඟට අංක 2 240,000ක් වටිනා ලීබඩු සවිකිරීම මිලදී ගන්න ලදී දැන් මේක ව්‍යාපාරයේ සල්ලි දාලා තමයි ගන්න. ඒකෝට ව්‍යාපාරයේ ලීබඩු සවිකිරීම වැඩි වෙනවා 240,000. ඊළඟට ව්‍යාපාරයේ සල්ලි දාලා තමයි ගන්න. එහෙනම් බැංකු ශේෂය අඩු වෙනවා 240. දෙවෙනි එක ওই විදිහටයි එන්නේ. ඊළඟට 3 ලක්ෂයක් වටිනා භාණ්ඩ මිලදී ගන්න ලද අතර මුළු වටිනාකම සඳහා චෙක් පතක් නිකුත් කරන ලදී. භාණ්ඩ කියන්නේ ස්ථාරවත් කරන වේලම තොග. එතකොට භාණ්ඩ ගන්නවා ලක්ෂයක් වටිනා තොග වැඩි වෙනවා ලක්ෂයයි. අනිත් පැත්තෙන් බැංකු ශේෂය අඩු වෙනවා ලක්ෂයෙන් මුළු චෙක් පතක් නිකුත් කරන්නේ. ඒක නිසා. ඊළඟට 4 80,000ක පිරිවැයූ භාණ්ඩ 130,000කට විකුණන අතර මෙම වටිනාකම සඳහා චෙක් පතක් ලැබුණි. 80,000ක පිරිවැයූ භාණ්ඩ 130,000කට විකුණනවා චෙක් පතක් ලැබුණා කියන ළමයි අතනම මේක මුදලට. ඒ කියන්නේ ණයට විකුණුපු එකක් නෙමෙයි. එතකොට 80,000ක තොග අඩු වෙනවා. ව්‍යාපාරයට සල්ලි එනවා. භාණ්ඩ 130,000කට විකුණන්නේ. එතකොට චෙක් පතක් ලැබෙනවා කියන ළමයි මුදල් එන්නේ. එතකොට මුදල් නියෝජනය කරන්න තියෙන බැංකු පිළිම. එහෙනම් බැංකු පිළිමේ ශේෂය වැඩි වෙනවා 130යි. 80ක එකක් 130කට විකුණාම 50,000ක ලාභයක් එනවා ලාභයේ හින්දා ප්‍රාග්ධනය වැඩි වෙනවා හතරවෙනි එක එහෙනම් කොහොමද ඊළඟට 5 150,000ක පිරිවැයූ භාණ්ඩ ණයට මිලදී ගන්නා ලදී ණයට ගනිද්දී තොග වැඩි වෙනවා 150යි අනිත් පැත්තෙන් ණයට ගන්නවා කියන ළමයි වගකීම් වැඩි වෙනවා 150යි හයවෙනි එක 140,000ක පිරිවැයූ භාණ්ඩ 102කට ණයට විකුණන ලදී. 140ක එකක් 102කට ණයට විකුණන. එතකොට තොග අඩු වෙන්නේ 140යි. 102කට ණයට විකුණද්දි ළමයි ණය ගැතිය වැඩි වෙනවා 102යි. 140ක එකක් 102කට විකුණද්දි ළමයි 60ක ලාභයක් එනවා. ණයට විකත් ලාභෙට එනවා. ලාභයේ හිඳ හිමිකම වැඩි වෙනවා. අංක 7 ණය හිමියන්ට ගෙවියුතු වටිනාකම කොටසක් පීමට 90,000ක චෙක් පතක් නිකුත් කරන ලද අතර 5,000ක වට්ටමක් ලැබුණි. එතකොට නිකුත් කරපු චෙක් එකේ වටිනාකම ළමයි කෙනින් අපිට දාන කියන 90යි කියලා. එහෙනම් නිකුත් කරපු චෙක් එකේදී වෙන්නේ බැංකු සල්ලි අඩු වෙනවා 90යි. අපිට වට්ටමක් හම්බ වෙනවා වට්ටම හින්දා මේක ණය හිමියන්ගෙන් අපිට ලැබෙන වට්ටමක් හින්දා ළමයි ලද වට්ටම් හැමතිස්සම වග මේ ආදායම. ආදායම නිසා හිමිකම් වැඩි වෙනවා 5කින්. ගිණුම් කර සමීකරණේ බැලන්ස් කරන ළමයි මොකද වෙන්න ඕන? සම්පූර්ණ ණය හිමියන්ගේ වගකීම අඩු වෙන්න ඕන කීයකින්ද අපි මුදලින් ගෙවන 90යි වට්ටමෙන් 5යි වට්ටමේ තියෙන 5යි දෙකේම එකතුෙන් තමයි ණය හිමියා අඩු වෙන්නේ එහෙනම් ණය හිමියා අඩු වෙනවා 95කින් සම්පූර්ණ ගන්න ඊළඟට 8 වෙනි එක 90,000ක මෙහෙයුම් වියදම් ගෙවන ලදී බැංකු සල්ලි වලින් 90ක මෙහෙයුම් වියදම් ගියනවා අඩු වෙනවා මෙහෙයුම් වියදම් කියන්නේ වියදමක් හින්දා ප්‍රාග්ධනය අඩු වෙනවා ඊළඟට 9 වෙනි එක ණය ගැතියෙන් 150,000ක් ලද අතර එම මුදල බැංකුවේ තැන්පත් කරන ලදී. එතකොට වෙන්නේ ළමයි ණය ගැතියෝගේ සල්ලි හම්බෙන එකක් වෙන්නේ චෙක් පතක් හම්බලා තින්නේ ඒක එදාම බැංකුවේ තැන්පත් කරනවා. එතකොට ණය ගැති භාවය අඩු වෙන 150යි. අනිත් පැත්තෙන් ළමයි
බැංකුවේ සල්ලි වැඩි වෙනවා 150යි මොකද චෙක්පත එදාම බැංකුවේ තැන්පත් කරපු හින්දා ඔන්න ඔය විදිහටයි ගනුදෙනුට කියන්නේ බලන්න මේකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ළමයි ඉක්මනට හදාගන්න මම ඔයාලට විනාඩියක් දෙන්නම් ඒ වැඩේ හරි ඊට පස්සේ ළමයි අපිට අතිරේක තොරතුරු වල මෙන්න මේ දේවල් කියන දැන් අපිට අතිරේක තොරතුරු සැලකිල්ලට අරගෙන ගිණුම්කට සමීකරණය හදන්න කියලා නෑ ඒකයි මම අතිරේක තොරතුරු සැලකිල්ලට ගන්න නැතුව එකේ ඉඳලා 9 දක්වා අතිරේක තොරතුරු විතරක් දැම් ඊට පස්සේ දැන් අපිට කියනවා මොකද්ද අය කියනවා දෙවෙනි එකේ ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිතා කරමින් 2015 1.30 දිනට බැංකු ප්‍රකාශයේ ශේෂය හා මුදල් පොතේ ශේෂය සංශෝධනය කරන්න කියලා කියනවා ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිතා කරමින් 2015 1.31 දිනට බැංකු ප්‍රකාශයේ ශේෂය හා මුදල් පොතේ ශේෂය සංශේත ශේෂය ගණනය කිරීම ළමේ ළමයි උතර වෙන්න ඕන මම හිතන්නේ ඩැඩිය මට දෙන්න පාස්පෝර්ට් එක තියෙන්නේ කියලා බලන්න අනේ තියෙන්නේ සංශේත ශේෂය ගණනය කරන්න කියලා කියන්නේ ඊට පස්සේ තියෙනවා අපිට ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න කියලා හරි බලන්න ළමයි මේකට පිළියෙල කරන්න දෙවෙනි එකෙන් ඉල්ලන්නේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. ඒ කියන්නේ අපි ඔය ඊළඟ පාඩම් වලදී ඉස්සරහට හදන සංශෝධිත මුදල් පාලන ගිණුම ගැන මේ ඉල්ලන. සංශෝධිත මුදල් පාලන ගිණුම. මේ වෙනකොට සංශෝධිත මුදල් පාලන ගිණුම කියන්නේ මොකක්දවත් කියලා දන්නේ නැති අය ඇති. ඒකින්ද ඒ අය ඒ ගැන දුක් වෙන්න එපා ඉස්සරහට පාඩම් වලදී මේක කතා කරනවා දන්න අය මේක අහගෙන ඉන්න නැති අය ප්‍රශ්නයක් නැහැ මොකද මම මේ කරන්නේ පාස් පේපර්ස් ඒකට පාස් පේපර්ස් වල ළමයි අපි ඉස්සරහට කරන්න තියෙන පාඩනොත් ඔයාල කතා නොකර කරලා නැති පාඩු මේක ඇතුලේ තියෙනවා සමහරක් වෙලාවට 13 ගැලපිලිත් ළමයි මේ ඒලල් පේපර් එක ඇතුලේ තියෙනවා ඉතින් තියෙන්න එපැයි නමුත් දැන් මම මේ වලගේ 12 අවසරේ මේ මොනාද පළවෙනි පාඩම ඉවර වෙලා දෙවෙනි පාඩමනේ මේ තියෙන්නේ. ඒකට දෙවෙනි පාඩම කරද්දී 13 අතර පාඩම් කෙරිලා නැහැ. සමහර ගැළපිලි කරද්දී එහෙම අහුවෙයි. එතකොට ඒකන මේ ගැටලු සහගත තත්ත්වයක් ඇති කරගන්න එපා ළමයි. ඒක එහෙම තමයි. ඔයා ඉස්සරහට ඒවා විසඳගෙන එද්දී ඔයාට මේ ගණන් ආපහු ඔයාට අහුවෙද්දී ඔයාට එතකොට තේරෙයි. දැනට මම මේ ගාන සම්පූර්ණ කළ යුතු නිසා මම මේක කියලා දෙනවා. හරි අපිට කියන්නේ බැංකු ප්‍රකාශ ශේෂයයි සංශෝධන මුදල් පොතේ ශේෂය ගණනය කරන්න කියලා. ඒකට බැංකු ප්‍රකාශයේ ශේෂය ගණනය කරන්න නම් ළමයි අපිට බැංකු සැසඳුමක් ආශ්‍රයෙන් ගියොත් ලේසි. ඒක හොයාගන්න. එතකොට ඒකට හේතුව බැංකු සැසඳුමක් පිළියෙල කරද්දී උඩට අපි සාමාන්‍යයෙන් දාන්න පුරුදු වෙලා ඉන්නවා සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය. එතකොට ඒකට ගැළපීම් කෙරුවාට පස්සේ ගැළපීම් කියලා කියන්නේ සැසඳුම් තියෙන වැරදි ටික සැසඳුවාට පස්සේ අපිට අවසානටනේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. එතකොට අන්න එතනින් බැංකු ප්‍රකාශයට අනුව ශේෂය අපිට හොයාගන්න පුළුවන්. හරි බැංකු සඳුම් ගැන දන්නේ නැති කිසිම කෙනෙක්ට මේක තේරෙන්නේ නැහැ. ඒ ගැන ඔයා හිතන්න බම්ම නැවත කියනවා. ඒක අවුල් කරගන්නකො අපි ඉස්සරහට බැංකු සඳුම් කතා කරනවා. මේ දන්න අය බලන්න මොකද්ද මේ ඉල්ල තියෙන්නේ 2015 1.31 කියලා මේ මාසේ අවසාන දවසට සංශෝධිත මුදල් පොතේ ශේෂයයි එහෙම නැත්නම් සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂයයි බැංකු මේ ප්‍රකාශයේ ශේෂයයි එතකොට මෙතනදී සංශෝධන මුදල් පොතේ ශේෂය හොයාගන්න ලේසි සංශෝධිත මුදල් පාලන ගිණුමක් ගැහුවොත් බැංකු ප්‍රකාශයේ ශේෂය හොයාගන්න ලේසි බැංකු ප්‍රකාශයේ ක්‍රම දෙකකට හොයන්න පුළුවන් එක්කෝ බැංකු සැසඳුමක් තුලින් ඇවිල්ලා ශේෂය හොයාගන්න එක එහෙම නැත්නම් බැංකු ප්‍රකාශයක් අපි හදන එක ළමයි ටිකක් බැර ඇරු. ඒක අපි හිත හිත හදන්න ඕනේ. හැබැයි ඊට වඩා ලේසි සංශෝධිත මුදල් පොතේ ශේෂය හොයාගෙන ඒක භාවිතා කරලා බැංකු සඳු මාසෙන් බැංකු ප්‍රකාශයට අනුව ශේෂය හොයාගන්න. ඒකතර මම යන්නේ ලේසි ක්‍රමයට. හරි. දැන් අපිට ළමයි සිද්ධ වෙනවා ඉස්සල්ලාම අපි දන්නවා සංශෝධිත මුදල් පාලන ගිණුමක් හදද්දී අපි සංශෝධිත මුදල් පාලන ගිණුමට දාන්නේ අදාළ මාසයේ අවසාන දවසට තියෙන වැරදි ශේෂය. එතකොට අදාළ මාසයේ බැංකු ශේෂය කීයක් තියෙනවද අවසාන වෙද්දි ශේෂය කීයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් මෙන්න මේ තීරුව තුලනය කෙරුවොත්. බැංකු තීරුව තුලනය කරලා ගන්න දැනට මෙයාලගේ සටහන් වෙලා තියෙන බැංකු ශේෂය කීයද කියලා. 400යි 240යි
හාරසියෙන් 240කුයි 340කුයි ගියාම ළමයි 60ක් එතන එනවා. ওই විදිහට බැලන්ස් කරගෙන යන්න. 60යි ධන 130යි 190යි. 190න් 90 ගියාම 100යි. 100න් 90ක් ගියාම 10යි. 10යි 150 එකතුනහම 160යි. එනනම් ළමයි අවසාන මුදල් ගිණුමේ ශේෂය එනවා 160යි. මේක වැරදි ශේෂය. මොකද ගැළපිලිවල සමහර දේවල් ගැළපිලා නැහැ කියලා අපිට ගණන්නේ කියලා තියෙනවා. අපි තාම එක බැලුවේ නැති වුණාට. එහෙනම් සංශය නල් පාලන ගිණුමට ගන්න ළමයි ඔය 160. වැරදි ශේෂය. අපි ඒකට වැරදි කියලා ලියන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ඉදිරියට ගෙනා ශේෂය කියලා තමයි ලියන්නේ. මේකත් හදන්නේ මම රුපියල් 1000 වලින්. ඒකින් අනිවාර්යයෙන්ම රුපියල් 1000 කියලා ලියවෙන්නම ඕන. හරි. දැන් අපි බලනවා අමතර තොරතුරු වල කියන දේවල්. ව්‍යාපාරයේ සියලු මුදල් බැංකු ගිණුම ආශ්‍රයෙන් සිදු කරනු ලැබේ. අය කියනවා 2015 1.31 දිනට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශ ශේෂය දිනට මුදල් පොතේ ශේෂය සමග පහත කරුණු හේතුවෙන් එකගුණ වෙනවා කියනවා. බැංකු ප්‍රකාශයේ ශේෂය බැංකුව ගෙදරට එවපු බැංකු ප්‍රකාශයේ ශේෂයයි එදාට අපි හදාගත්තු මුදල් පොතේ ශේෂයයි එකිනෙකට සමාන වෙන්නේ නැලු. ණය ගැතියකු විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ 30,000 චෙක් පතක් මුදල් පොතේ සටහන් වී නැත. අන්න ළමයි ණය ගැතියෙක් කෙලිම බැංකුවට සල්ලි ගෙනලා දාලා තියෙනවා. අපි ඒකට කියන ඍජු ප්‍රේෂණ කියලා. ඍජු ප්‍රේෂණ අපේ මුදල් පොතේ අපි සටහන් කරගෙන නැහැ. අපේ වැරද්දක් නම් ඒක නිවැරදි වෙන්න ඕන. අපි හදන ගිණුමේ අපි හදන්නේ මුදල් ගිණුම. එහෙනම් අපි ඒක නිවැරදි කරගන්නවා. ණයගතියෙක්ගේ සල්ලි එද්දි ළමයි අපි ඒක දාන්නේ මුදල් පාලන ගිණුමේ හරට. එහෙනම් හරට දානවා ප්‍රේෂණ. ණයගති ප්‍රේෂණ. ඊට පස්සේ 2000ක් වූ බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් වී නැත. එහෙනම් බැංකු ගාස්තු දානවා ළමයි 2000ක් බැරට බැංකු ගාස්තු. ඊළඟට යන්න ණය හිමියන්ට නිකුත් කරන ලද චෙක් පත් අතරින් 20,000 චෙක් පත් ගෙවීමට ඉදිරිපත් කර නැත. නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් පත් කියන්නේ ළමයි කාල වෙනස්කමක්. අපේ තියෙන කාල වෙනස්කමක් නෙමේ, ඒක බැංකුවේ කාල වෙනස්කමක්. ඒකට බැංකුවේ මගහැරීම් වැරදි ටික අපි සාමාන්‍යයෙන් ගලපන්නේ ළමයි බැංකු සසඳුම තුල. මොකද මේක අපේ වැරද්දා නොවන හින්දා. එතකොට බැංකු සසඳුම තුල ගලපද්දි ළමයි හැමතිස්සම අපි කියනවා අර යටට දාලා තියෙන එකට වෙන බලපෑම තමයි මේ සැසඳුම මෙතන පෙන්වන්නේ. එහෙම නැතුව වැරදි නිවැරදි කිරීමක් නෙමෙයි. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් නිසා වෙන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂය. මේ බැංකු සැසඳුම් ගැන දන්න අය දන්නා මේ වෙනකොට බැංකු ප්‍රකාශයට අනුව ශේෂය වැඩි වෙන එකයි වෙන්නේ. ඒක තේරුම ළමයි නිකුත් කරනවා. නමුත් බැංකුවට තාම ඉදිරිපත් වෙලා නැහැ මේ චෙක් එක. එතකොට නිකුත් කළා වෙන්නේ බැංකු ශේෂය අඩු වෙන්න ඕන එක. නමුත් අඩු වෙලා නැහැ. අඩු වෙලා නැහැ කියන්නේ ඒක තේරුම බැංකු ප්‍රකාශ ශේෂය වැඩි. එහෙනම් නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් අපි එකතු කිරීම වලට තමා දාන්නේ. නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් කියලා අපි ලියනවා. වටිනාකම 20,000යි 20යි 1000 වලින් ලියන හින්දා රුපියල් 1000යි. හරි. ඔය ටික විතරනේ. ඊළඟ 3-4 ළමයි වාට පේන ඇති බලද්දී ඒවා මේ මුදල් පාලන ගිණුමටවත් බැංකු සංගමටවත් අදාළ කරන දුන්නේ නෙමෙයි. එහෙනම් දැන් සංශ මුදල් පාලන ගිණුම අපි තුලනය කරනවා 190යි. බැංකු ගාස්තු කීයද ළමයි 200ද? සෝරි මම මේ 1000 වලින් එක නෙමෙයි දාලා තියෙන්නේ. 2යි බැංකු ගාස්තු ඈ. බැංකු ගාස්තු 2යි. එතකොට 190යි 188ක් වෙනවා. පහතට ගෙන යන ශේෂය. සංශ මුදල් පාලන ගිණුමේ ශේෂය නෝ ළමයි 188ක්. එතකොට ඒ ශේෂය තමයි මෙතෙන්ට ගණන් දාන්නේ 188යි. 188 20 එකතු කරනවා 8යි 2යි 10යි 208ක් වෙනවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. හරි. දැන් එහෙනම් මෙන්න උත්තර දෙක. සංශුන්දල් පාලකිනුමේ ශේෂය 188යි බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 208යි. දැන් අපි මේක පැත්තකින් වෙනම ලියන්න ඕන. අපිට කියන්න යන ළමයි මුදල් පාලන ගිණුමවත් බැංකු ප්‍රකාශයවත් පිළියෙල කරලා මේක හදන්න ඉන්න අපිට කියන්නේ කොහොමද ශේෂය හොයන්න. මේ පෙර වැඩ ඔය තියෙන උඩ. ඉතින් අපි ලියනවා යටින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න බැංකු ප්‍රකාශයේ ශේෂය එක ලියන්න ඕන. බැංකු ප්‍රකාශයේ ශේෂය රුපියල් 208,000යි. ඊළඟට සංශෝධිත මුදල් පාලන ගිණුමේ මම ඔය කෙටි කෙටට ඔයා කෙටි කරන්න යන්න එපා. ශේෂය රුපියල් අපිට කීයක් දාවේ? 188,000යි.
හරි ඔය විදිහට තමයි ළමයි ඔක හැදෙන්නේ ඔය දෙවෙනි එකට උත්තරය මේක හදා ගන්නකො හරි එතකොට ළමයි මේකෙදී මේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනියන්න ඕන මුදල් ශේෂය වෙන්නේ ඉතින් මම හැමදාම කියනවා මොකද මොන ශේෂයද ළමයි ඔයාලට මතක තියෙන්න ඕන ඒවා ගෙනියන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය. ඔයා හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංග වත්කම් වල බැංකු ශේෂය විදිහට ගෙනහිලා දාන්න ඕන 188000. එහෙම නැත්නම් බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 208000 නෙමෙයි. හරි. ඊළඟ එක සුනිමල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න කියලා කියනවා. එහෙනම් අපි සුනිමල්ගේ ආදායම් ප්‍රකාශය ළමයි හදමු. උඩින්ම ව්‍යාපාරයේ නම ලියවෙන්න ඕන අංක 3 ඉල්ලන ප්‍රශ්නට උත්තර මේ යන්නේ සුනිමල් ව්‍යාපාරය දෙදාස් දහතුනේ එකයි තිස් එකෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශය හරි එතකොට ආදායම් ප්‍රකාශය හදද්දි ළමයි විකුණුම් අපි සාමාන්‍ය ආකෘතිය දන්නවා විකුණුම් වලින් අඩු කරනවා විකුණුම් පිරිවැය ඊට පස්සේ එනවා දල ලාභය ඊට පස්සේ එකතු කරනවා වෙනත් ආදායම් තියෙනවා නම් ඒවා මම දන්නේ මේ ගන්න තියෙනවද කියලා මට දැන් මතක නැහැ ඔයාලට මතක ඇති ඊළඟට වියදම් ටික අඩු කරනවා වියදම් වර්ග කරන්න ඕනේ ඊට පස්සේ ශුද්ධ ලාභය හරි අපි ටිකක් බලමු ගානේ මොනවද තියෙන්නේ කියලා අපි ඉස්සලාම උඩට තියෙන ටික කියවගෙන යමු උඩ ගනුදෙනු ටික අපි නැවත බලාගෙන උඩ පළවෙනි ගනුදෙනුව ප්‍රාග්ධනය දවීම ළමයි ආදායම් ප්‍රකාශයට එන්නේ නැහැ දීබඩු සවිකිරීම මිලට ගැනීම ආදායම් ප්‍රකාශයට එන්නේ නැහැ ඊළඟට බාණ්ඩ මිලදී ගැනීම ආදායම් ප්‍රකාශයට එනවා මම ඔයාලට කියලා තියෙනවා ආදායම් ප්‍රකාශය ළමයි විකුණුම් පිරිවැය ක්‍රම දෙකකට හොයන්න පුළුවන් ඒකෙන් අපි ලේසිම ක්‍රමය භාවිතා කරන්න බලමු මම හිතන්නේ එහෙම භාවිතා කරන්න පුළුවන්. එතකොට විකුණුම් පිරිවැය හොයන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි මුල තොගයට ගණන් එකතු කරලා ගිනීමේ කුලිය එකතු කරලා අග තොගය අඩු කරලා එහෙම ගලපලා ගන්න එක. එහෙම නැත්නම් විකුණුම් පිරිවැය හොයන්න පුළුවන් ළමයි ගානේ කෙලින්ම අපිට ඒ විකුණුම් පිරිවැය ගානේ විකුණද්දි දත්තේ දීලා තියෙනවා නම් එහෙම ගන්න පුළුවන්. මේ ගානේ එහෙම දීලා තියෙනවා. ඒකින්ද අපි මේ ලේසි ක්‍රමයට යන්නේ. එහෙම තිබුණ නැත්නම් තමයි ඔය ගැණුම් කියන දේවල් ළමයි විකුණුම් පිරිවැය හොයද්දී අපිට ගලපඬ වෙන්නේ. එතකොට මේකත් ඔයාට තේරෙන්න ළමයි මේ මූලික sorry ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන අවසාන ගිණුම් පාඩම කරන්න ඕනේ. ඒක 12 වසරේ අවසාන වාර විභාග මේ වාරයට වගේ වෙන්න තමයි තිද්දෙවෙනි වාරේ පටන් ගද්දි වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක තාම ඔයාලට හම්බෙන්නේ නැතිනම් මේ කියන කතාව තේරෙන්නේ නැති වෙයි. නමුත් මම ඔයාලට කියලා දීලා තියෙනවා විකුණුම් පිරිවැය හොයාගන්න ගානේ බලලා හොයාගන්න ලේසි විදියක්. ඒ ක්‍රමයට විකුණුම් පිරිවැය හොයමු. එතකොට මේ තුන්වෙනි එකත් අපි විකුණුම් පිරිවැය අර ලේසි ක්‍රමයට හොයන ඉඳ අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න හතරවෙනි එකේ කියනවා ළමයි 80000ක පිරිවැය බාණ්ඩ 130000ක විකුණන ලදී. මෙන්න මේ ගානේ විකුණුපු බඩු වල පිරිවැයක් තියෙනවා. ඒකේ විකුණුම් මිලක් තියෙනවා. 80ක එකක් 130කට විකුණන්නේ. එහෙනම් ආදායම් ප්‍රකාශයට අවිල් අපි ලියනවා 130 විකුණුම් මිල ඒකේ පිරිවැය 80 යටින් දානවා. එතකොට විකුණුම් හා විකුණුම් පිරිවැය දෙකේම තියෙනවා. මේක රුපියල් 1000 වලින් ළමයි ආදායම් ප්‍රකාශය රුපියල් 1000 වලින් කියලා ලියන්න අවතක් කරන්න එපා. ඊළඟට අය බලනවා ඊළඟ ගනුදෙනුව. අය තියෙන ණයට ගැනීමක්නේ. එතකොට ඒක එන්නේ නැහැ. මොකද විකුණුම් පිරිවැයත් හොයන ලේසි විදිහට. ඊළඟට අය තියෙනවා 140000 කූ බාන ලක්ෂ දෙකකට විකුණනදී 140000 පිරිවැය වුණු බාන ලක්ෂ දෙකකට විකුණනවා. එතකොට ළමයි විකුණුම් ලක්ෂ 2යි 140යි විකුණුම් පිරිවැය. ඊළඟට ණය හිමියන්ට ගෙවී තු වටිනාකම කොටසක් වීමට 90000 චෙක් පතර නිකුත් කරන අතර 5000ක වට්ටමක් ලැබුණේ. මම වට කියන්නේ ලද වට්ටම් කියන්නේ ආදායමක් කියලා. වෙනත් ආදායම් වල ළමයි ලද වට්ටම් ලියන්න 5000. ලද වට්ටම් 5000යි. ඊළඟට කියනවා ළමයි 8 වෙනි එකේ 90000ක මෙහෙයුම් වියදම් ගෙවන ලදී වියදම් වලට එන්න ලියන්න මෙහෙයුම් වියදම්
හරි එතකොට මෙහෙම වියදම් 90000 දැම්මා. එතකොට අපිට ඔය එකේ ඉඳලා 9 දක්වා තොරතුරු වලින් ගන්න තිබුණේ එච්චරයි ළම. ඊළඟට ණයකට තියන්ගෙන ලැබුණ මුදල ආදායමක් වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ අතිරේක තොරතුරු වලට එනවා. පළවෙනි අතිරේක තොරතුරු වලින් ගන්න දෙයක් නැහැ. දෙවෙනි අතිරේක තොරතුරු වලින් බලන්න ආදායම් තියෙනවද කියලා. ණයකට කිව්වොත් ඍජුවම එවලපු තැම්පතු ළමයි ආදායමක් වෙන්නේ නැහැ. ඒක මුදල් ලැබෙන්නේ ගනු දෙනවා. හැබැයි ආයන්න බැංකු ගාස්තු 2000ක් අපි සටහන් කරගෙන තිබුණේ නැහැ නේ. මේකේ ඉඳලා 9 දක්වා තොරතුරු වල බැංකු ගාස්තු සටහන් වෙලා තිබුණේ නැහැ නේ. නම් බැංකු ගාස්තු අපි හදන ආදායම් ප්‍රකාශයට එන්න ඕන 2000යි. ආදායම් ප්‍රකාශයේ වියදම් වල අපි ලියනවා බැංකු ගාස්තු 2000යි. ඊළඟට නායහිමියන්ට නිකුත් කරන චෙක්පත් වලින් 20000 චෙක්පත් ගේමිට ඉදිරිපත් කරන තේක එන්නේ නැහැ ආදායම් ප්‍රකාශයට. තුන්වෙනි එක දේපල පිරිත උපකරණ වාර්ෂිකව 10% බැගින් සරල මාර්ගයෙන් ෂෙයා කරයි කියලා කියනවා. එතකොට ළමයි අපේ ව්‍යාපාරයේ තියෙන දේපල පිරිත උපකරණ මොනවද කියලා අපි ටිකක් බලන්න ඕනේ. මෝටර් රථ තියෙනවා, ඊළඟට වෑන් රථ තියෙනවා. එතකොට ওই දෙකම ෂෙයා කරන්න ඕනේ. මෝටර් රථ ගන්න 840000 මාසයේ මුලම අයිතිකාරය යොදවන මෝටර් රථය. එතකොට ඒක ෂෙයා කරන්න ඕනේ. ලීබඩුව ගන්නෙත් ළමයි ඔයා බලන්න ඒකත් 1:1 ගන්න. ඒකත් එහෙනම් ෂෙයා කරන්න ඕන. එහෙනම් අපි ෂෙයා කරමු මුලින්ම මෝටර රථ ෂෙයා හොයන්න ඕන. මෝටර රථ ෂෙයා. ෂෙයා කියන්නේ වියදමක්. ඒකයි ළමයි. එතකොට මෝටර රථේ පිරිවේ 840යි අවුරුද්දකට ෂෙයා වෙන්නේ 10% කියලා ගානේ කියනවා. මේ අවුරුද්දකට ෂෙයා හොඳද? අපි හදන්නේ හැමතිස්සෙම මතක තියාගන්න අපි හදන්නේ ආදායම් ප්‍රකාශයේ මේ ගානේ මාසෙකට. එතකොට 840000 10% ගුණ කරුවම වෙන්නේ මාස 12කට ෂය. එහෙම නැත්නම් අවුරුද්දකට ෂය. අපිට ඕන මේකෙන් එක මාසයකට ෂය. ඒකින් ද 12 බෙදලා එකෙන් ගුණ කරන මාසයකට ඕන හින්දා. මේක විසඳන්නකො ළමයි. 84 12න් බෙදුවම එනවා 7ක් නේ. 7 12 නේ 84 7ක් එනවා. ඊළඟට ওই විදිහටම ලී බඩු ෂයත් අපි ගන්නවා. ලී බඩු ෂය. ලී බඩුවේ පිරිවැය 240ක් නේ තිබුණේ. 240 කියන්නේ 240යි. ඒක ෂය වෙන්නේ 10%යි. ඒකෙත් මාස 12න් මාස 1කටයි ෂය වුණේ. එතකොට එතනත් වෙනවා ළමයි. එතන වෙනවා 2ක්. ඔන්න එතකොට ෂය ටික හරි. ඊළඟට අවසාන එකේ අමතර තොරතුරේ කියනවා අවසාන තොරතුරේ කියනවා මාසය අවසානයේ ණයගත ශේෂය මත 10%ක අඩමාන ණය වෙන් කිරීමක් කළ යුතුය. ළමයි අඩමාන ණය කියන්නේ වියදමක්. හරි දැන් මේවා ඔයාට හුරු නැහැ ගොඩක් අයට. මොකද මේවා ඉස්සරහට හම්බෙන කොටස්. ඒතකොට එතනදී මේවා කතා කරනවා. ඉස්සරහ හම්බෙන කොටස් කියලා ඉස්සරහ පාඩම් තියෙනවා. තව පාඩම් 5ක් 6ක් ඉස්සරහට යද්දී මේවා තියෙනවා. ඒතකොට ඒ වගේන් තමයි මේ පාස් මේ ඔයාගේ ඒ ලෙවල් වලට ටාගට් වෙලා ඇවිල්ලා තියෙන්නේ ගැළපිලි. ඒකින්ද ආ මේක නොදන්නව නැති නමුත් දැන් මම මේ කියනින්ද මතක තියාගෙන අර කලින් හම්බුන ෂය කියන්නේ වියදමක් අඩමාන ණය වගේ ඒවා වියදමක්. එතකොට අපිට නිකන් නෝමල් තේරෙනවා ළමයි මාස අවසාන ණයගති ශේෂය මත 10%ක් තමයි අඩමාන ණය වෙන් කරන්නේ. එහෙනම් අපිට අපි දන්නවා ණයගතියන්ගේ අවසාන ශේෂය අපි හොයාගන්න ඕන කියලා. එතකොට ණයගතියන්ගේ අවසාන ශේෂය හොයාගන්න පුළුවන් එකම තැන තමයි මෙන්න මේ ණයගති තීරුව. ණයගති තීරුවේ ළමයි ණයගතිය ඇති වෙනවා 200ක්. 6 වෙනි මේ ගනුදෙනුවේදී ඒ 2150ක් අඩු වෙනවා. එතකොට ළමයි ණයගැතියන්ගෙන් ඉතුරු වෙන්නේ 50ක ශේෂයක්. එහෙනම් මෙන්න මේ 50 මත තමයි 10%ක අඩමාන ණය අපි බලන්න ඕන. අපොඩකින්ද එතන 50 විතරක් නෙමෙයි ඈ. මෙන්න බලන්න මට වැරදුණු තැන මටත් වැරදුණා එක පාරට. දැන් මෙතන තියෙන මේ 50 එකේ ඉඳලා 9 දක්වා ගනුදෙනු ළමයි ණයගතියාගේ ශේෂය 50යි. එකේ ඉඳලා 9 දක්වා ගනුදෙනු එක බැලුවම තමයි ඒක මම ගත්තේ. ඊට අමතරව මෙන්න මේ අතිරේක තොරතුරු වල රෝමිලක්කන් දෙකේ තියෙන අයන්න කියන එක අපි ඔය එකේ ඉඳලා 9 දක්වා තොරතුරු වල අන්තර්ගත නැහැනේ. මේක වෙනම මට දුන්න තොරතුරක්. තව 50ක් දෙන්න ඉන්න ණයගතියගෙන් 30ක් මට චෙක්පත්කින් හම් වෙනවා. එතකොට තමයි 30ක් හම්බුනහම ණයගැතියන්ගෙන් තව ඉතුරු වෙන්නේ කීයද සල්ලි දෙන්න 20000ක ණයගැතිය. එතකොට මේක තමයි ණයගැතියන්ගේ අවසාන ශේෂය. මේක හොයාගන්න ඕන. ණයගැති අග ශේෂය හරි ශේෂය 20යි.
එකේ ඉඳලා 9 දක්වා තොරතුරු දිහා බලද්දී නාගිත ශේෂය 50ක් වෙනවා ඒ තීරුව බැලන්ස් කරුවම. නමුත් අතිරේක තොරතුරු වල කියනවා එකේ ඉඳලා 9 දක්වා තොරතුරු වල මේ 30000ක ලැබුණු මුදල පිළිබඳ සටහනක් නැහැ කියලා. එහෙනම් ඇත්තටම ළමයි නාගිතේ 30000ක් හම්බෙලා නම් මට ලැබෙන්න තියෙන අවසාන ශේෂය 20යි. මේකට තමයි 10%ක අඩමානයක් වෙන් කරන්නේ. එහෙනම් 20ට තමයි අඩමානය වෙන් කරන්නේ. අපි යනවා ආදායම් ප්‍රකාශයට. ගිහිලා ලියනවා අඩමාන ණය වෙන් කිරීම. අඩ නැත අඩමාන ණය 20ට 100ට 10ක් කියන්නේ ළමයි 2යි. හරි. එච්චරයිනේ තිබුණු අවසාන ගැළපිල්ලත් බැලුවා. දැන් අපි එනවා ආදායම් ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශ ඉස්සල්ලාම අපි මුළු විකුණුම් ගන්නවා. මුළු විකුණුම් 330යි. ඊළඟට 840යි 140 84 12යි 220යි. එතකොට දල ලාභ වෙනවා 110යි. ඊළඟට වෙනත් ආදායම් 5 එකතු කරනවා. එතකොට 115යි. 9යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 9යි 10යි 103යි. මුළු වියදම් ටික අවසානට එනවා 2යි 1යි 12යි ශුද්ධ ලාභය 12යි. මේක තමයි ළමයි ආදායම් ප්‍රකාශය මේ ගානට අදාළව හදාගන්න. හරි අපි ඊළඟට බලමු ඔය 2013 පේපර් එකේ පළවෙනි කොටස ලැබිලා තියෙන ප්‍රශ්න ටික. වර්ෂයක් තුලදී තනි ව්‍යාපාරිකයේ ප්‍රාන්තර විනිමය ශේෂය 1,05,000කින් වැඩිව පාසනහ කුමන ගණන්දුම මේ වැඩිව පෙන්නුම් නොකෙරේද? බලන්න ළමයි මේකට අදාළ උත්තර ඉක්මනට දාගෙන යන්න හැමෝම. හරි උත්තරේ ළමයි ප්‍රාග්ධන ගිනුම ශේෂය වැඩි වෙන්න සාධක දෙකයි බලපාන. එකක් ආදායම් අනිත් එක නව ප්‍රාග්ධන දෙවීම. ආදායම් වෙනුවට ලාභය කියන්නත් පුළුවන්. එතකොට පළවෙනි එක ව්‍යාපාරයේ 1,05,000ක ලාභයක් ඉපේම හින්දා ප්‍රාග්ධනය වැඩි වෙනවා. අපෙන් ඉල්ලන්නේ නොකෙරෙන ගනුදෙනු. හරි එතකොට පළවෙනි ගනුදෙනු හින්දා වෙනවා. මේක නෙමෙයි උත්තරේ. 1,05,000ක නව ප්‍රාග්ධනයක් හඳුන්වා දුන්නත් ප්‍රාග්ධනය වැඩි වෙනවා. ව්‍යාපාරයේ බාහිර අයිතික රෝහලේ 1,05,000ක නම් මෝටර තැක්කගෙනීම කියන්නේ තමයි ප්‍රාග්ධන දීම ප්‍රාග්ධනය වැඩි වෙනවා. අයිතිකරු ව්‍යාපාර බැංකුවෙන් පෞද්ගලික ණයක් 1,05,000ක් ගෙවීම. පෞද්ගලික ණයක් ව්‍යාපාරයේ මුදලින් ගියොත් එහෙන ගැනිල්ලක් කියනවා. ගැනිල්ල හින්දා ළමයි ප්‍රාග්ධනය අඩු වෙන එකයි වෙන්නේ. අපෙන් අහන්නේ ප්‍රාග්ධනය වැඩි නොකරන වැඩිම පෙන්නු නොකරන්නේ කුමකින්ද කියලා. මෙන්න මේකයි උත්තරේ ළමයි අංක 4. අවසාන එක සැපයුම් කරුවන්ට ගෙවිය යුතු 1,05,000ක් අයිතිකරුගේ පෞද්ගලික බැංකුවෙන් ගෙවනවා කියන්නේ ව්‍යාපාරයේ සැපයුම් කරුවෙකුට නම් ගෙවන්නේ තමන්ගේ පෞද්ගලික මුදලින්. ඒක ළමයි ප්‍රාග්ධනය සැලකීම යෙදීමක් විදිහට තමයි අපි සලකන්නේ. එහෙනම් උත්තරේ 4. ඊළඟ එක වර්ෂයක් තුලදී තනි ව්‍යාපාරයක වත්තම් ලක්ෂ 4කින්ද වගකීම් 50,000කින්ද වැඩි විය. මේ වර්ෂයේ ලාභයේ 250,000ක් නම් අයිතිකරු විසින් හඳුන්වා දුන් අතිරේක ප්‍රාග්ධනය කොපමණද කියලා අහනවා. හරි බලන්න උත්තරේ ළමයි ඉක්මනට බලලා මට කියාගෙන යන්න හැමෝම. එහෙම කියනවා ව්‍යාපාරයක වත්කම් නේ අපි ගිනුම් කරන සමීකරණයක් තියෙනවානේ. වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය. ව්‍යාපාරයක වත්කම් 1,04,000කින්ද වගකීම් 50,000කින්ද වැඩි විය.
වර්ෂයේ ලාභය 256යි. ලාභයේ හිඳ ප්‍රාග්ධනය වැඩි වෙන්න ඕනේ. 250,000ක් වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා ළමයි මොකද්ද මේ ඉන්න අයිතිකාර විසින් හඳුන්වා දුන්නු අතිරේක ප්‍රාග්ධනය. ගිණුම් කර සමීකරණේ වත්තම් පැත්ත එකතුව 104යිනේ. වාක්‍යයන් වල එකතුව 50,000යි. සමීකරණය සමාන වෙන්න නම් ළමයි තව මේ පැත්ත කොට 350,000යි. එහෙනම් තව මදි ප්‍රාග්ධනයට කීයක්ද? ලක්ෂයක්. එහෙනම් මෙන්න මේක තමයි අතිරේක ප්‍රාග්ධනය වෙන්නේ. එක හොයාගත්තේ මේ සමීකරණය සමාන කරන්න ඕන ඔය තියෙන දේවල් ටික දාලා. එතකොට උත්තරේ ලක්ෂයයි. ඔව් හැමෝගෙම හරි මට උත්තරේ වල තියෙන අයගේ. ඊළඟට හතරවෙනි එක. මෙතන හිමිකම. ව්‍යාපාර ආයතනගෙන් 10%ක වෙළඳ වට්ටමකට යටත්ව ලකුණු කළ මිල ලක්ෂ 2ක වූ බාර ණය පදනම මිලදී ගන්නාදී මෙම ගණුනේ බලපෑම ගිණුම්ක සමීකරණ නිරූපණය යන්නේ කරුණිය කොහොමද කියලා අහනවා. ළමයි ලකුණු කළපු කරපු මිල කියන්නේ භාණ්ඩයක ගහලා තියෙන මිල ලක්ෂ 2යි. නමුත් අපි දන්නවා භාණ්ඩයක ලකුණු කළ මිලෙන් අඩු කරන ප්‍රමාණයට අපි කියනවා වෙළඳ වට්ටම් කියලා. වෙළඳ වට්ටම 10%යි. එතකොට වෙළඳ වට්ටම අඩු කරුවහම වෙන ලක්ෂ 2කට 10% කියන්නේ 20,000යිනේ. එතකොට අපි භාණ්ඩේ ළමයි අරගෙන තියෙන්නේ 180,000කට ණයට. මේක තමයි ණයට ගත්තු වටිනාකම 180,000. මේක අපි සටහන් කරනවා. එතකොට දිස් සටහන් වලට අනුව සටහන් කරද්දී ළමයි ණයට බාණ්ඩ ගනිද්දි වත්කම් වැඩි වෙනවා. මොකද තොගේ වැඩි වෙන හින්දා. එතකොට වත්කම් වැඩි වෙයි අනිත් පැත්තෙන් වගකීම් වැඩි වෙයි. එහෙම උත්තරයකට තියෙන අංක මෙන්න මේ එක කියන එක. අනිත් ඒවා අපේ ওই තියෙන ගානට ගැලපෙන උත්තර. එහෙනම් උත්තරය එක.